අයිබෝවන් ඔගොල්ලෝ හැම දිනාටම සුබ දවසක්. අද අපි හම්බ වෙන්නේ ස්ටොක් මාකට් A to Z පාඩම් මාලාවේ 7 වෙනි එපිසෝඩ් එකත් එක්කලා. මේ දක්වා අපි එපිසෝඩ් 6ක් අවසන් කරා. දැන් මේ 7 වෙනි එපිසෝඩ් එකට අපි එන්නේ. මම හිතන්නේ ඔගොල්ලෝ දැනටමත් යම් කිසි දැනුමක් ලබා ගන්න ඇති මේ දක්වා කරපු එපිසෝඩ් 6න්. අද 7 වෙනි එපිසෝඩ් එක විදිහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ बैलेंस शीट एनालाइज करने विधि है क्या ने शेष पत्र है विश्लेषण करने विधि है कोहमत हरी विधि है एक दिए ना संख्या आप विश्लेषण कर गाने सा बैलेंस शीट के आप इटा किए ने खातांदरे मुकाद दिखे ला हरी इटा में नाम के एक विधि है होया गाने कोहमत किए ने कितना मंदन खाता कराने थिंग आदम हम खाता करना प्रधान अनुपात हाथरक बैलेंस शीट का हरा आप इटा गाने कर गाने पुलवा පළවෙනි එක තමයි කරන්ට් රේෂියෝ එක අපි සිංහලෙන් කියනවා ජංගම අනුපාතය දෙවෙනි එක ක්වික් රේෂියෝ එක ඒක අපි කියනවා ක්ෂණික අනුපාතය කියලා ඒ වගේම ගියරින් රේෂියෝ එක ණය අනුපාතය එහෙම නැත්නම් සමහර තැන් වල කියනවා තෝලන අනුපාතය කියලා කියනවා ඊට අමතරව net asset value per share කෝටසරක ශුද්ධ වත්කම් මගිය මම හිතන්නේ ගොඩක් අයට මේ ජංගම අනුපාතය ක්ෂණික අනුපාතය ණය අනුපාතය ගැන එච්චර අවබෝධයක් නැති උනට මේ net asset value per share කියන එක ගැන එහෙම නැත්නම් කොටසක ශුද්ධ වත්කම් කියන අගය වත්කම් මගිය කියන එක ගැන නම් යම් අවධානයක් ඇති මොකද ඔයගොල්ලෝ දැන් කොටස් දැනටමත් ගන්න අය නම් මාකට් එකේ මේ net asset value per share ගැන ඔයගොල්ලෝ යම් කිසි දැනුමක් ඇතුව කටයුතු කරනවා ඇති මොකද වඩා හොඳ දැනුමකට අපි මේ පාඩමෙත් වැඩිපුර ඉගෙන ගමු ඒක හරහා අපිට ගන්න පුළුවන් දේවල් මොනවද කියන එක ගැන හරි මුලින්ම අපි යමු මේ කරන්ට් රේෂියෝ ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න හරි කරන්ට් රේෂියෝ කියලා කියන්නේ බැලන්ස් ෂීට් එකේ කරන්ට් ඇසට්ස් බෙදීම කරන්ට් ලයබිලිටිස් එහෙම නැත්නම් කරන්ට් ඇසට්ස් වලට සාපේක්ෂව කරන්ට් ලයබිලිටිස් කොච්චරද කියලා බලන එක ඒ කියන්නේ ජංගම වත්කම් වල සාපේක්ෂව ජංගම වත්කම් කොච්චරද කියලා අපි බලන රේෂියෝ එක තමයි කරන්ට් රේෂියෝ කියලා කියන්නේ එතකොට මේ කරන්ට් රේෂියෝ එක ගත්තාම ජංගම වත්කම් ජංගම වත්කම්ෙන් කී ගුණයක්ද කියන එක තමයි අපි මිශ්‍ර කරන්නේ අපි බලන්නේ ජංගම වත්කම් ජංගම වගකීමත් එක්ක සාපේක්ෂව බලද්දී කී ගුණද කියන එක සහ ව්‍යාපාරයේ කෙටි කාලීන වගකීම් පියවීමට කෙටි කාලීන වත්කම් ප්‍රමාණවත්ද කියන වග. හරි එතකොට ජංගම වත්කම් කිව්වහම තොගය තියෙනවා ණය ගැතිව තියෙනවා මුදල් තියෙනවා තවත් ඒ වගේ පොඩි පොඩි වත්කම් ටිකක් තියෙන පුළුවන්. ජංගම වගකීම් කිව්වහම ණය හිමියෝ එතකොට ගෙවිය යුතු බදු එතකොට සේවකයන් ගෙවිය යුතු බදු ඒ වගේ දේවල් තියෙනවා අපිට කෙටි කාලීන පියවන්න. ඉතින් අපි අතේ තියෙන කෙටි කාලීන වත්කම් වලින් ණයගැතියන්ගින් සල්ලි වලින් ලාච්චු විතර සල්ලි ටිකෙන් සහ අපේ තොගය අපහු විකුණලා ඒ සල්ලි අරගෙන ඒ වලින් අපිට මේක පියවන්න පුළුවන් කියන එක තමයි අපි මේ සාමාන්‍යයෙන් ගම්බෑ කරලා බලන්නේ. ඉතින් ජංගම වත්කම් වලට වඩා ජංගම වගකීම් වැඩි කියලා කියන්නේ සමාගමේ ප්‍රශ්නයක් තියෙනවා කෙටි කාලීන වගකීම් පියවි සම්බන්ධයෙන්. අනිත් පැත්තෙන් ජංගම වත්කම් වැඩි නම් ජංගම වගකීම් වලට වඩා එතන අපිට කියන්න පුළුවන් කෙටි කාලීනව හොඳ තත්වයක් තියෙනවද කියනවා ගයිකෙන හොඳ මේ ණය හිමියන්ට ගෙවීම කර හැකි තත්වයක තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතන මේ ගත්තොත් එහෙම මේ සමාගම කෙටි කාලීනව කාලක ප්‍රාග්ධන ගැටලු වලට මුහුණ දෙනවද කියන එකත් අපිට මේක බලා ගන්න පුළුවන්. කාලක ප්‍රාග්ධන කියලා කියන්නේ වර්කින් කැපිටල්. ඒතකොට කෙටි කාලීන කාලක ප්‍රාග්ධන ගැටලු වලට මුහුණ දෙනවද කියලා හොයාගන්නත් පුළුවන්. එහෙම කොහොමද හොයාගන්නේ? කෙටි කාලීන කියන්නේ ජංගම වත්කම් වලට වඩා ජංගම වගකීම් වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් එහෙනම් ඒක සමාගම වර්කින් කැපිටල් ප්‍රොබ්ලම් එකක. නැත්තම් කාලක ප්‍රාග්ධන ප්‍රශ්නයක් ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. හරි මේක තමයි කරන්ට් රේෂියෝ එක හරහා අපිට ගන්න පුළුවන් දැනුම අපි ඕනෑම බැලන්ස් ෂීට් එක හදාගත්තාම. හරි ඊවසා බලමු ක්වික් රේෂියෝ එක. ක්වික් රේෂියෝ කියලා කියන්නේ කරන්ට් ඇසට්ස් වලින් ඉන්වෙන්ටරිස් අඩු කරලා ඒක ජංගම වත්කම් වගකීම් වල ප්‍රතිශතයක් විදිහට නැත්නම් ජංගම වගකීම් වල සාපේක්ෂව බලන එක. يعني කරන්ට් ඇසට්ස් කිව්වම මං කිව්ව ණය ගැතියෝ ඉන්නවා, මුදල් තියෙනවා, තවත් ෂෝට් ටර්ම් වත්කම් තියෙනවා විකුණන්න පුළුවන් සහ තොගය තියෙනවා. ඉතින් තොගය කියන එක අයින් කරලා තමයි අපි මෙතන මේ ක්වික් රේෂියෝ එක හදන්නේ. තොගය කියන එක අයින් කරලා ඊටු ටික අපි සංසන්දනය කරනවා කරන්ට් ලයබිලිටිස් එක්කලා. ඉතින් එතකොට මේකෙද අපි බලන්නේ ක්වික් රේෂියෝ එකෙන් අපි බලන්නේ මූල්‍ය ලාභ නොවිඳ කෙටි කාලීන වත්කම් පීවීමට ඇති හැකියාව. ඇයි මේ මූල්‍ය ලාභ නොවිඳ කියලා මං කිව්වේ? අපි දැන් ණය ගැතියන්ගෙන් සල්ලි
මොනවා හරි කරලා එකතු කර ගන්න පුළුවන් කියලා හිතමු. අතේ තියෙන සල්ලි ටිකත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බැංකුවල තමුන්ගේ ෆික්ස්ඩ් ඩිපොසිට් වගේ දේවල් දාලා තියෙනවා නම් ඒවත් අපිට මුදල් කර ගන්න පුළුවන්. නමුත් තොගය කියන එක අපිට මේ එකපාර මුදල් කරන්න බෑ. ඒකට ප්‍රොසෙස් එකක් තියෙනවා. ක්‍රියාවලියක් හරහා ගිය තමයි කරන්න වෙන්නේ. ඒක විකුණන තත්ත්වයට පත් කරන්න ඕන. ඊට පස්සේ විකුණන්න ඕන. ඒකට වියදමක් යනවා. ඒවා ඉක්මනට කරන්න ගියොත් එහෙම අපිට සෑහෙන අඩුවට විකුණන්න වෙන්නේ. තොගය කියන එක අපි විකුණන්න ගියොත් එහෙම සෑහෙන අඩුවට තමයි අපිට විකුණන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මූල්‍ය ලාභ විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මූල්‍ය ලාභ විඳින්න නැතුව අපිට තියෙන මේ කෙටි කාලීන වගකීම් වලින් නිදහස් වෙන්න පුළුවන් ප්‍රමාණය බලන්න තමයි අපි මෙතන මේ කරන්ට් ඇසට්ස් වලින් තොගය අඩු කරලා මේ රේෂියෝ එක හදාගන්නේ. තවදුරටත් බැලුවොත් එහෙම සමාගම කෙටි කාලීන මුද්‍රවශීල අර්බුද වලට මූණ දෙනවාද කියන එකත් ප්‍රශ්නයක් අපිට බලන්න පුළුවන්. ඒකේ ෂණික ඒ කියන්නේ ෂණික අනුපාතය එකට හෝ ඊට වඩා අඩු මට්ටමක තියෙනවා නම් ඒ කියන්නේ ගෙවන්න තියෙන ලයබිලිටීස් ටික වැඩිපුර තියෙනවා. තමන්ගේ අතේ කෑෂ් හරි කෑෂ් වලට අද මේ සමානව හරි තියෙන ප්‍රමාණය සෑහෙන අඩුයි. ඉතින් මේ ණය හිමියෝ ටික ඇවිල්ලා එකපාර සල්ලි ඉල්ලුවොත් හරි රජයෙන් ඇවිල්ලා ටැක්ස් ඉක්මනට ගෙවන්න කියලා කිව්වොත් හරි ඒව ගෙවීමට අපහසුවක් තියෙනවා. මොකද අපි ගාව මුදල් විදිහ තියෙන වත්කම් ප්‍රමාණය අඩු නිසා. ඒ නිසා මේ වගේ පුළුවන් කෙටි කාලීන ද්‍රවශීල අර්බුද වලට සමාගම් මුහුණ දෙනවා කියන එකත් අපිට මැනගන්න. ඊට අපි යමු නව ණය අනුපාතය කියන එකට. ඒ කියන්නේ ගියරින් රේෂියෝ. ඒක සමහර අය කියන තෝරන අනුපාතය කියලාත් කියනවා. මේක අපි හදන්නේ ෂෝට් ටර්ම් ඇන් ලොง ටර්ම් ඉන්ටරස් බෑරින් බරවින්ග්ස් බෙදීම බරවින්ග් ප්ලස් ඉක්විටි. හරි, ඒ කියන්නේ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන පොලියක් ගෙවන්න තියෙන ණය අපි ඉර උඩට දාලා ඒ ණය ප්‍රමාණයයි තියෙන හිමිකමයි ඉක්විටි එක එකතු කරලා ඉර යටට දාලා අපි අනුපාතයක් හදා ගන්නවා. ඒක තමයි අපි කියන්නේ ගියරින් රේෂියෝ නැත්නම් තෝරන අනුපාතය නැත්නම් ණය අනුපාතය කියන්නේ. ඒතර මේකෙන් අපි කරන්නේ මේ සමාගමේ වත්කම් කොච්චර ප්‍රමාණයක් ණය මගින් ලබාගෙන තියෙනවද කියන එක බලන එක. කියන්නේ ණය අරගෙන කොච්චර ඇසට්ස් ටික සමාගම ලබාගෙන තියෙනවද කියන එක තමයි බලන්නේ. මොකද අපි මම මුලින්ම වීඩියෝ එක කතා කරා සමාගමකට වත්කම් අවශ්‍ය ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඒ වත්කම් ලබා ගන්න සමාගම අයිතිකාරව සල්ලි දාන එක පැත්තකින් අනිත් පැත්තේ ණය අරන් ඒ වත්කම් ගන්නවා. ඉතින් මේකෙන් අපි බලන්නේ කොච්චර ප්‍රමාණයක් ණය වලින් මේ මේ වත්කම් අරගෙන තියවද කියන තමයි බලන්නේ මේකෙන්. හරි, එතකොට මේකේ අපිට බලන්න පුළුවන් සමාගමේ මේ තිරසාර පැවැත්මකට අහිත කරවන ලෙස වූ මූල්‍ය අවදානමක් සමාගමේ තියනවාද කියන එක. සමාගම වැඩිපුර ණය අරන් තියෙනවා නම්, කියන්නේ වැඩිපුරම වත්කම් ප්‍රමාණයක් ණය වලින් නම් අරන් තියෙන්නේ සමාගමේ ව්‍යාපාර හරියට මොනවාරි අප්සෙට් එකක් වුණොත් එහෙම පසුබෑමකට පත් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම ණය හිමියන්ට ඒගොල්ලන්ගේ ණය ගෙවීමේ හැකියාවක් සමාගමට අඩු වෙන්න පුළුවන්. නැත්නම් නැති වෙන්න පුළුවන්. එහෙම වගේ අවස්ථාවකදී කරන්න වෙන ප්‍රධාන අවසාන ඔප්ෂන් එක තමයි ඉක්මනින්ම කරන්න වෙනවා සමහර ලාවට සමාගම ඩිසෝල් කරලා විසුරුවා හැරලා ඒ ඉතුරු වෙන වත්කම් වලින් ණය හිමියන්ගේ ණය මුදල් ගෙවීම. ඒ එහෙම කරනවා කියන්නේ සමාගමේ දිගු කාලීන පැවැත්මක් නැහැ කියන එක. يعني going concern කියලා කියන්නේ දිගු කාලීන පැවැත්මක් නැහැ. ඒ දිගු කාලීන පැවැත්ම වල තර්ජනයක් වැඩිපුරම ණය අරන් තිබ්බොත් එහෙම ඒ අවධානම තියෙනවා. ඉතින් ඒ නිසා ඒ මූල්‍ය අවධානම කොච්චර තියෙනවද කියන එක බලන්න තමයි ප්‍රධාන වශයෙන්ම අපි මේ gearing ratio එක වැදගත් වෙන්නේ. ඊළඟට අපි ගියොත් එහෙම කොටසක සුද්ධ වත්කම් මගේ අපි කියන net asset value per share. ඒක අපි අදන්නේ සමාගමේ ඉක්විටි කැපිටල් එකෙන් කියන්නේ ප්‍රාග්ධනය බෙදනවා ඉෂූ කරලා දින නම්බර් ඔෆ් ෂෙයාර්ස් ගානින්. ඒක අපිට එනවා net asset value per share එක. ඉතින් මේකෙන් අපි මෙෂර් කරන්නේ නිකුත් කළ එක් කොටසකට හිමි ශුද්ධ වත්කම් ප්‍රමාණය තමයි පෙන්වන්නේ. ඒක සමාගමේ ප්‍රාග්ධනයේ කොච්චර ප්‍රමාණයක් එක කොටසකට අයිතිද කියන එක. ඒක තමයි net asset value per share කියලා අපිට ලැබෙන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි ඊළඟට මේකෙන් අපිට පේන කතන්දරයක් තමයි කොටසක පොත් අගය කීයද කියලා අපිට පෙන්නනවා. කියන්නේ පොතට අනුව බුක්ස් වලට අනුව ලේඛන වලට අනුව කොටසක පොත් අගය කීයද කියන අපිට අදහසක් වෙනවා. මේක වෙනස් වෙන්න පුළුවන් කොටසේ මාකට් ප්‍රයිස් එකට. අපි ගන්න විකුණන කොටස හදන පොලි ප්‍රයිස් එකට වඩා මේ net asset value එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් පොත්වල තියෙන නම්බර්ස් වලට අනුව කොටසක වටිනාකම කීයද තමයි මේකෙන් අපිට පෙන්වන්නේ. ඒ වගේම කොටසක වෙළඳපොළ මිල පිළිබඳව යම් කිසි නිර්ණායකයක් ලෙස මේක භාවිත කරන්න පුළුවන්. අපි සමහරවිට කියන්න පුළුවන් මොකද net asset value එක 10 මට්ටමේ තියෙනවා. කොටසක වෙළඳපොළ වටිනාකම යන්නේ රුපියල් 8ක් හරි 7ක් වගේ දෙයක් නං. ආ එහෙනම් under value තත්ත්වයක් තියෙනවා. මොකද මේකේ පොත්වල අගයට අනුව මීට වඩා වැඩි වෙන්න ඕන කියලා අපිට යම් කිසි කොටසක වෙළඳපොළ අගය පිළිබඳව යම් කිසි නිර්ණායකයක් මේ හරහා අපිට ලබා ගැනීමට පුළුවන්. ඔක අනිත් පැත්තත් වෙනවා net asset value එක වගේ 3-4 ගුණයකින් ෂෙයාර් ප්‍රයිස් එකේ වැඩි මේ මාකට් ට්‍රේඩ් වෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ ෂෙයා එක ඕ වැලියු මට්ටමක තියෙන. මොකද net asset value එක නැත්නම් පොතේ මේ මේ
සමාගම පොත් අගය සෑන පහල් මටම තියෙනවා කියලා. මේ විදිහට අපිට මේ කොටසක මේ පොත් අගය කියන එක අපිට මේ විදිහට පාවිච්චි කිරීමට හැකියාව ලැබෙනවා. හරි, අපි දැන් පොඩි උදාහරණයකට දැන් ප්‍රැක්ටිකල් එක්සැම්පල් එකකට මෙතන මම පෙන්නලා තියෙනවා ඇසට් විදියට නන් කරන්ට් ඇසට් විදියට මේ ප්‍රොපර්ටි ප්ලාන්ට් ඇන්ඩ් ඉක්විප්මන්ට්, ඒ කියන්නේ ගොඩනැගිලි වලට ඊයේ වියදම. ඊපස් කරන්ට් ඇසට් විදියට මම තොගේ පෙන්නලා තියෙනවා, ණය ගැතිය පෙන්නලා තියෙනවා, කෑෂ් ඇන්ඩ් කෑෂ් ඉක්විප්මන්ට් කෑෂ් පෙන්නලා තියෙනවා. ඒ වගේම මෙතන මම හිමිකම් විදියට ස්ටේටඩ් කැපිටල්, ඒ කියන්නේ ප්‍රාග්ධනය, අනිත් පැත්තෙන් රිසර්වස් පෙන්නලා තියෙනවා. ඊපස්සේ නන් කරන්ට් ලයබිලිටිස් විදියට ඉන්ට්‍රස්ට් බෑරින් බරවින්ස් දාලා තියෙනවා. කරන්ට් ලයබිලිටිස් කියන්නේ ෂෝට් ටර්ම් ලයබිලිටිස් විදියට ණය හිමියෝ, ට්‍රේඩ් පේබල්ස්, අද පේබල්ස් සහ ඉන්කම් ටැක්ස් ගෙවන්න තියෙන ඉන්කම් ටැක්ස් එකයි. ඒ වගේම කෙටි කාලින ගෙවන්න තියෙන ණය, ඉන්ට්‍රස්ට් බෑරින් බරවින්ස්. මෙහෙම තමයි මම අරන් තියෙන්නේ. ඒතර මේකේ අපි බලමු කොහොමද කැල්කියුලේට් කරගන්නේ කියලා. කරන්ට් රේෂියෝ එක, කරන්ට් රේෂියෝ එක අපි ගන්නෙ කිව්ව විදියට අපි මෙන්න මේ ටෝටල් කරන්ට් ඇසට්, මෙන්න මේ කරන්ට් ඇසට් ප්‍රමාණය එකතු කරලා ඒක බෙදනවා මෙන්න මේ කරන්ට් ලයබිලිටි එකෙන්. එතකොට අපිට එනවා මේ විදියට, මේකට මේ නම්බර්ස් වලට අනුව 1.3. ක්වික් රේෂියෝ හදන්නේ කරන්ට් ඇසට් වලින්. හරි, කරන්ට් ඇසට් වලින් අපි මෙන්න මේ තොගය නැත්නම් ඉන්වෙන්ටරි කියන ප්‍රමාණය අඩු කරලා ඒ එන උත්තරේ බෙදනවා මේ විදිහට කරන්ට් ලයබිලිටිස් වලින්. එතකොට අපිට ලැබෙනවා 0.9. මේ නම්බර්ස් වලට අනුව සාමාන්‍යයෙන් කොහොමත් ක්වික් රේෂියෝ එක කරන්ට් ඇසට්ස් කරන්ට් රේෂියෝ වලට වඩා පල්ලෙහා මට්ටම තියෙනවා. මොකද අපි තොගය අයින් කරන නිසා. අනිත් පැත්තෙන් ගියරින් රේෂියෝ එක නැත්නම් තෝල් අනුපාතය අපි හදලා තියෙන්නේ. මෙතන ෂෝට් ටර්ම් සහ ලොง ටර්ම් අපිට තියෙනවා ඉන්ටර්ස්ට් බෑරින් බරෝවිංස්. ඒ දෙක එකතු කරලා උඩට දාලා ඊරයටට ඒ බරෝවිංස් දෙකයි ඉක්විටි එකයි දෙකම එකතු කරලා අපි රේෂියෝ එක හදා ගන්න මේ විදිහට. ඒතකොට මේකේ තියෙන නම්බර්ස් වලට අනුව 138ක මට්ටමේ තියෙනවා. ඒතර මේ ෂෙයා මේ සමාගමේ ඉක්විටි එක නැත්තම් ප්‍රාග්ධනය මෙන්න 500ක් කියලා මම සඳහන් කරලා තියෙනවා. ඉෂුවර් කරලා තියෙන ෂෙයාස් ගන්න තියෙනවා 50ක් කියලා ගත්තොත් එහෙම. එමන එක ෂෙයාර එක net asset value per share එක 10යි. හරි, මේ විදිහට මම ඔන්න දැන B කියන සමාගමේ PQ කියන සමාගමුත් අරන් තියෙනවා. කලින් මම සමාගම කතා කරේ AB කියන සමාගමක්. දැන් PQ කියන සමාගමක් මම අරන් තියෙනවා. ඒ සමාගමේ size එක AB ට වඩා වැඩි. AB කියන සමාගම 1050යි total assets නැත්නම් වත්කම්. B කියන AP කියන සමාගමේ වටදාගම 2500 වත්කම්. ඒ වලට අදාළව share capital එක තියෙනවා 1300ක් total equity, interest bearing borrowing 400යි, current liabilities 800යි. මේ විදිහට 2500ක් තියෙනවා. ඒකේ issued share capital එක 100යි. AB සමාගමේ 50යි, PQ සමාගමේ 100යි. හරි, එතකොට ඒ සමාගමේ PQ සමාගමේ ratio අපිට ලැබෙන්නේ අර විදිහටම current ratio 1.5යි, ක්වික් රේෂියෝ එක 1යි, ගියරින් රේෂියෝ එක 132යි. දැන් net asset value per share එක හැම වෙන්නේ 13ක් විදියට. මොකද ඒගොල්ලන්ගේ equity එක වැඩි, shares ගන්නත් වැඩි ඒ වගේම. ඉතින් මේක compare කරලා බැලුවොත් එහෙම අපි දැන් මේ දෙක සංසන්දනය කරොත් එහෙම අපිට පුළුවන් හොඳ balance sheet එකක් තියෙන මොකද්ද කියලා හොයාගන්න. දැන් ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම AB සමාගමට වඩා PQ සමාගමේ කාර්යක්ෂමතාවය, වත්කම් කාර්යක්ෂමව හැසිරවීම වැඩි වෙලා තියෙනවා. වත්කම් කාර්යක්ෂම හැසිරවීම අපි මේ මෙෂර් කරන්නේ මේ කරන්ට් රේෂියෝ එකයි ක්වික් රේෂියෝ එකයි හරහා. කරන්ට් රේෂියෝ එක 1.5යි කියලා කියන්නේ සෑහෙන වත්කම් ප්‍රමාණයක් තියෙන කෙටි කාලයක. කෙටි කාලින් ඉෂුස් නැහැ. ණයගේ හිමියන්ගේ වගකීම් පියවන්න පුළුවන්. ඒ වගේම තොගේ ඇඩ්ජස්ට් කරාට පස්සෙත් තියෙන ණය ටික පී කර ගැනීම හැකියාවක් තියෙනවා. මේ පැත්තෙන් බලපුවාම මේ AB සමාගම වඩා PQ සමාගමේ ශේෂපත්‍රයේ කාර්යක්ෂමතාවය වැඩි මට්ටමක තියෙනවා. ඒ වගේම බත්වත් එහෙම බොන්වත් වීම. එහෙම නැත්නම් අපි කියනවා ගොයින් මේ ඩිසෝල්ව් වීමේ මේ අවධානම AB වලට වඩා PQ වල අඩුයි. මොකද PQ වල සම්පූර්ණ වත්කම් වලින් 32ක් තමයි ණය වලින් මේ ෆයිනෑන්ස් කරලා තියෙන්නේ. නමුත් AB වල සම්පූර්ණ වත්කම් වලින් 38ක් තමයි ණය වලින් සම්පූර්ණ මේ ෆයිනෑන්ස් කරලා තියෙන්නේ. එතකොට AB වලට වඩා PQ වල බොන්වත් වීම, අපි කියන ඩිසෝල්ව් වීමේ අවධානම නැත්නම් ෆයිනෑන්ස් රිස්ක් එක අඩු මට්ටමක තියෙනවා. මේ ආකාරයෙන් අපිට පුළුවන් ඕනෑම ශේෂපත්‍රයක් මේ කැල්කියුලේටර් කරගත්තොත් මේ විදිහට මේ වත්කම් මේ විදිහට මේ රේෂියෝස් අපිට කම්පෙයාර් කරලා බලන්න පුළුවන් මොකද්ද හොඳ කියන එක. මෙතන මම ඕගොල්ලන්ට පොඩි එක්සර්සයිස් එකක් දෙනවා. මේ ABC කියන සමාගම් තුන බලලා මේ රේෂියෝස් තු ඇනලයිස් කරලා මට දාන්න කමෙන්ට් එකක ඔයගොල්ලෝ
මුන්වත්වීම අවදානමට වැඩිපුර මුණුපාතිනි සමාගම මොකක්ද සහ කාර්යක්ෂම ශේෂපත්‍රයක් සහ ශක්තිමත් ශේෂපත්‍රයක්කින් සමාගම මොකක්ද කියලා කමෙන්ට් එකේ දාන්න ඕගොල්ලන් උත්තරේ A'ද B'ද C'ද කියන එක. හරි. එහෙනම් බොහොම ස්තුතියි. Subscribe කරලා channel subscribe කරලා තියාගන්න. අපි තවත් මීළඟ episode එකකින් 8 වෙනි episode එකකින් ඉස්සරහට හම්බෙමු. ඉතින් හැමරෝ ජය. පරිස්සමෙන් එන්න මං ගිහින් එන්නම්.